ආදරණීය දුවේ පුතේ දැන් අපි කලින් වීඩියෝ එකකින් කතා කරා පූර්ණ තරංකාරී වෙළඳපොළක සමතුලිතතාවය කොහොමද තියෙන්නේ කියලා. එතකොට මේ ඒ වෙළඳපොළ සමතුලිතතාවය කෙරෙහි ඇතිවෙන බලපෑම් තමයි අද අපි කතා කරන්න යන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ සමතුලිතතාවය ඇති වෙන්නේ මේ ඉල්ලුමහා සැපයුම යන බලවේග දෙක తాවකාලිකව සමතුලිත වීමෙන් කියලා. එතකොට ඒක తాවකාලිකව සමතුලිත වුණාට හැමතිස්සෙම මේ සමතුලිතතාවයේ පවතින්නේ නැහැ. එතකොට දැන් මේ ඉල්ලුම් වක්‍ර සැපයුම් වක්‍ර විතෙන් වෙනවා. විතෙන් වෙනවා කියලා කියන්නේ එක තැනකින් තව තැනකට විස්ථාපණය වෙන්න පුළුවන්. ඒ වෙනස් වීම තුළ අර කලින් තිබුණු සමතුලිතතාවයත් වෙනස් වෙන්න පුළුවන්. එතකොට අපි අපිට ඒ අනුව මේ සමතුලිතතාවයේ වෙනස් වීම ගැන කතා කරන්න පුළුවන්. සැපයුම ස්ථාවරව තියෙද්දී ඉල්ලුම වෙනස් වෙන්නත් පුළුවන්. සැපයුම වෙනස් වෙන්නේ නැහැ ඉල්ලුම වෙනස් වෙනවා. අනිත් එක තමයි ඉල්ලුම වෙනස් නොවී තියෙද්දී සැපයුම වෙනස් වෙන්නත් පුළුවන්. අනිත් එක තමයි ඉල්ලුම සැපයුම යන දෙකම වෙනස් වෙන්න පුළුවන්. එතකොට මේ විදියට වෙනස් වීම තුළ අලුත් සමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ සමතුලිතතාවය ඇති වෙනකොට ඒ සමතුලිත මිලත් වෙනස් වෙන්න පුළුවන්. ඒ ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. දැන් අපි බලමු සැපයුම ස්ථාවරව තිබියදී ඉල්ලුම වෙනස් වීම. දැන් දුවල පුතාලට පේනවා මෙතන එක සැපයුම වක්‍රයයි තියෙන්නේ. හැබැයි ඩිමාන්ඩ් කර්වස් තුනක් තියෙනවා. එතකොට මේ පළවෙනි ඩිමාන්ඩ් කර්ව් එකට හැදෙන සමතුලිත මිල කීයද? 20යි. හරි. දැන් මේ ඩිමාන්ඩ් කර්ව් එක විතැන් වෙනවා දකුණට. අපේ දකුණු අත පැත්තට විතැන් වෙනවා. එතකොට සමතුලිත මිල කීයද? සමතුලිත මිල ඉහළ ගිහිල්ලා. මොකද සැපයුම් වක්‍රයේ එකයි ඉල්ලුම් වක්‍රයේ තමයි දකුණට විතැන් වෙන්නේ. එතකොට සමතුලිත මිල ඉහළ ගිහිල්ලා ඒ වගේම ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙලා. ඉල්ලුම් කරන ප්‍රමාණය වැඩි වෙලා. එතකොට අපි දන්නවා දකුණට විතැන් වෙනකොට ඉල්ලුම් වක්‍රයේ දකුණට විතැන් වෙනකොට ඉල්ලුම මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා තියෙනවා. නමුත් සමතුලිත මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. සමතුලිත මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක තවදුරටත් දකුණට ගියොත් දැන් මේ විදියට එතෙන්දි මොකද වෙලා තියෙන්නේ? සමතුලිත මිල තවදුරටත් ඉහළ ගිහිල්ලා සමතුලිත ඉල්ලුම තවදුරටත් වැඩි වෙලා. එතකොට දකුණට විතැන් වෙනවා නම් ඉල්ලුම් වක්‍රය සැපයුම ස්ථාවරව තියෙද්දී වෙන්නේ සමතුලිත මිල ඉහළ යනවා. ඒ අදාළ බාණ්ඩයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒ වගේ අපි ඉහළින් ඉඳන් පහළට යමු බලන්න. දැන් වමට විතැන් වෙනවා. දැන් වමට විතැන් වෙනකොට මොකද වෙන්නේ? සමතුලිත මිල මේ විදියට මේ පහළ යනවා. එතකොට ඉල්ලුම් කරන ප්‍රමාණය පහළ යනවා. එහෙමනම් ඉල්ලුම් වක්‍රයක් වමට විතැන් වීමේදී සමතුලිත මිල පහළ යයි ඉල්ලුම අඩු වේ. අන්න ඒක මතක තියාගන්න ඕනි කාරණාවක්. දැන් අපි බලමු ඉල්ලුම ස්ථාවරව තිබියදී සැපයුම වෙනස් වීම සම්බන්ධයෙන්. බලන්න දැන් මෙතන දුවේ පුතේ මේ ඉල්ලුම් වක්‍රයේ එකයි තනි ඉල්ලුම් වක්‍රයක් තියෙන්නේ. නමුත් මේ සැපයුම් වක්‍රයේ ඉහළ පහළ ගිහිල්ලා තියෙනවා. එතකොට අපි බලමු මෙන්න මේ පළවෙනියට තියෙන මේ සැපයුම් වක්‍රයත් එක්ක සමතුලිත මිල ගොඩාක් ඉහළයි. එතකොට ඉල්ලුම් කරන ප්‍රමාණය අඩුයි. ඉල්ලුම් කරන ප්‍රමාණය අඩුයි. ඉල්ලුම් කරනවා සැපයුම් කරන ප්‍රමාණය අඩුයි. ඒ වෙලාවේදී නමුත් මිල ඉහළයි. මිල ඉහළයි. ඒතර මිල ඉහළ යනකොට සැපයුම මෙතෙන්දි වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සැපයුම් කරන ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මිල ඉහළ ගිහින් තියෙනවා. ඉල්ලුම් කරන ප්‍රමාණයත් අඩු වෙලා තියෙනවා. එතකොට බලමු අපි සැපයුම් වක්‍රයේ දකුණට විතැන් වෙනකොට මොකද වෙන්නේ කියලා. සැපයුම් වක්‍රයේ දකුණට විතැන් යනකොට සැපයුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. ඒ සැපයුම් කරන ප්‍රමාණය වැඩි වෙනකොට සමතුලිත මිල පහළ යනවා. එතකොට ඒක තවදුරටත් දකුණට යනකොට තවදුරටත් සැපයුම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට සමතුලිත
තාවේදී සැපයෝ කරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා ඒ වගේම සම්මුති උත්මිල පහළ ගිහිල්ලා තියෙනවා එහෙමනම් ඉල්ලුම ස්ථාවරව තිබේදී සැපයෝ වක්‍රය දකුණට විතැන් වුණොත් මොකද වෙන්නේ සැපයෝම වැඩි වෙනවා සැපයෝම වැඩි වෙනකොට මොකද වෙන්නේ සමතුලිත මිල පහළ යනවා අපි බලමු මේ පැත්තට වමට විතැන් වෙනකොට දැන් බලන්න වමට විතැන් වෙනකොට දැන් පහළම සමතුලිත මිල තිබ්බේ ඔන්න වමට යනකොට සැපයුම් කරන ප්‍රමාණය අඩු වෙනවා එතකොට සමතුලිත මිල වැඩි වෙනවා තව දුරටත් අපි සැපයුම් කරන ප්‍රමාණය අඩු වුණොත් මොකද වෙන්නේ සැපයුම් කරන ප්‍රමාණය අඩු වෙනවා ඉල්ලුම මේ වෙලාවේදී තියෙන සමතුලිත මිල වැඩි වෙනවා එතකොට වමට විතැන් වෙනකොට සැපයුම් වක්‍රයේ වමට විතැන් වෙනකොට මොකද වෙන්නේ සැපයුම් කරන ප්‍රමාණය අඩු වෙනවා සමතුලිත මිල ඉහළ යනවා දැන් අපි බලමු ඉල්ලුම සහ සැපයුම යන දෙකම වෙනස් වෙනකොට මොකද වෙන්නේ කියලා දැන් අපි හිතමු සමානව මේවා වෙනස් වෙන්නේ කියලා දැන් ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය සමාන ලෙස විතැන් වෙනවා කියලා හිතමු එතකොට ඔන්න ඉල්ලුම් වක්‍රය යනවා දකුණට සැපයුම් වක්‍රයත් යනවා දකුණට අන්න එතකොට මොකද වෙන්නේ මිල ස්ථාවරව තියෙනවා මිලේ වෙනසක් වෙන්නේ නැහැ නමුත් සැපයුම් වක්‍රයයි ඉල්ලුම් වක්‍රයයි සමානව ඉහළ පහළ යනවා. එහෙමනම් ඉල්ලුම් වක්‍රය සහ සැපයුම් වක්‍රය සමානව දකුණට විතැන් වෙනවා නම් සමතුලිත මිලට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ. නමුත් සමතුලිත ප්‍රමාණයේ වෙනසක් වෙනවා. සමතුලිත මිල ස්ථාවරව තියෙද්දී සමතුලිත ප්‍රමාණයේ වෙනසක් වෙනවා. අපි උදාහරණයක් විදිහට බලමු. ඉල්ලුම් වක්‍රය දකුණට විස්ථාපනය වෙනකොට සැපයුම් වක්‍රයත් දකුණට විස්ථාපනය වුණා. ඔන්න එතකොට සමතුලිත මිල මේ P'යි. එතකොට මේ වෙලාවේදී මේ Q1 වල ඉඳලා Q2 දක්වා ප්‍රමාණයේ ඉහළ යාමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට සමතුලිත මිලට බලපෑමක් සිදු නොවි ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය සමාන ලෙස විතැන් වීමෙන් සමතුලිත ප්‍රමාණයේ පමණ වෙනසක් සිදු වීමක් සිද්ධ වෙනවා. සහ සැපයුම යන දෙකම වෙනස් වීම තුළ මේ සැපයුම් වක්‍රයේ ඉල්ලුම් වක්‍රයට වඩා වේගයෙන් විතැන් වෙන අවස්ථාවක් මේ දකුණට විතැන් වෙලා තියෙන්නේ. දැන් සැපයුම් වක්‍රය ඉල්ලුම් වක්‍රයට වඩා වැඩි වේගයකින් දකුණට විස්ථාපණය වෙලා තියෙනවා. ඒ කියන්නේ සැපයුම වැඩි වෙලා තියෙනවා. සැපයුම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. සැපයුම් ප්‍රමාණය වැඩි වෙන්නේ මොන හේතු හින්දාද? සමහර විට ශිල්පීය ක්‍රමවල දියුණුවක් නිසා එහෙම නැත්නම් යෙදවුම් සානාධාර ලැබුණු හින්දා එහෙම නැත්නම් යෙදවුම් වල මිල පහළ ගිය කියන්නේ නිෂ්පාදන සාධක වල මිල පහළ ගිය හින්දා ඒ වගේ දේවල් හින්දා මොකද වෙන්නේ මේ නිෂ්පාදනය වැඩි වෙන්න පුළුවන් වැඩි වෙලා මේ සැපයුම් වක්‍රයේ දකුණට ස්ථාපනය වෙන්න පුළුවන් ඒ වෙලාවේදී මේ ඉල්ලුම් වක්‍රයේ ඊටමත් හිමීට තමයි දකුණට ස්ථාපනය වෙන්නේ අන්න එතෙන්දී සමතුලිත මිලට මොකද වෙන්නේ කියලා බලමු. දැන් මේ පළවෙනි සැපයුමේදී සමතුලිත මිල වැඩි. දැන් ඊළඟට සැපයුම වැඩි වෙලා තියෙනවා. එතකොට මොකද වෙලා තියෙන්නේ? සමතුලිත මිල පහළ ගිහිල්ලා තියෙනවා. දැන් සැපයුම ගොඩාක් වැඩි වෙලා තියෙනවා. එතකොට සමතුලිත මිල තව දුරටත් පහළ ගිහිල්ලා තියෙනවා. එතකොට මේකේ තේරුම තමයි සැපයුම් වක්‍රයේ ඉල්ලුම් වක්‍රයට වඩා වේගයෙන් විතැන් වුණාත් සමතුලිත මිල ස්ථාවරව පවතින්නේ නැහැ. සමතුලිත මිල ක්‍රමයෙන් පහළ බහිනවා. එතකොට ඒ හේතුවෙන් හින්ද ගොවියට මොකද වෙන්නේ? ගොවියගේ ආදායම අඩු වෙන්න පුළුවන්. කොහොමද මෙතෙන්දී ගොවියගේ ආදායම අඩු වෙන්නේ? ඇත්තටම ඉල්ලුම යන්නේ ගොඩාක් අඩු වේගකින් වැඩි වෙන්නේ. එතකොට වැඩි ප්‍රමාණයක් ඉල්ලුම් කරන්නේ නැහැ. ඒ වගේම මේ සමතුලිත මිල පහළ බහිනවා කියලා කියන්නේ මෙයාගේ සැපයුම වැඩි වුණාට මෙයාගේ නිෂ්පාදනයේ තියෙන මිල බොහොම අඩු වෙනවා. එතකොට එයාට ලැබෙන ආදායම සහ ලාභය ගොඩාක් අඩු වෙනවා. කොච්චර සැපයුම වැඩි වුණත් වෙළඳපොළ මිල ඉහළ ගිය නැත්නම් එයාට ලැබෙන ආදායම ගොඩාක් අඩු වෙලා යනවා. දැන් සැපයුම් වක්‍රයට වඩා වැඩි වේගයෙන් ඉල්ලුම් වක්‍රය ඉහළ ගියොත් මොකද වෙන්නේ? එතකොට මේ වගේ තත්ත්වය ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙන්න පුළුවන්. එතකොට ශිල්පීය ක්‍රම යදොන් සීමා වීම ආදී තත්ත්වයකින්ද කෘෂි නිෂ්පාදන සැපයුම සීමා වෙන්න පුළුවන්. දැන් අපේ රටේ
තාක්ෂණය භාවිතා කරනවා සමහර දියුණු රටවලට වඩා අඩු. එතකොට යදවුම් සීමා වෙනවා, ශිල්පීය ක්‍රම අඩු වෙනවා. අන්න ඒකින්ද නිෂ්පාදනය අඩු වෙන්න පුළුවන්. නමුත් නිෂ්පාදනය අඩු වුණාට නිෂ්පාදනය වැඩි වෙන්නේ බොහොම අඩු වේගකින් වුණාට ඉන්නුම ඊට වඩා වැඩි වේගකින් වැඩි වෙන්න පුළුවන්. එතකොට ওই කෘෂි භාණ්ඩ වලට තියෙන ඉල්ලුම සම්පූර්ණ කරන්න බැරි අවස්ථාවල් ඇති වෙනවා. අන්න එහෙම වුණොත් මොකද වෙන්නේ? මේ සමතුලිත මිල දැන් පළවෙනි ඉල්ලුම් වක්‍රයේ තියෙන මිලට වඩා දකුණට විස්ථාපනය වුණ ඉල්ලුම් වක්‍රවල සමතුලිත මිල ක්‍රමයේ ඉහළ යනවා. සැපයම අඩු වෙනකොට ඉල්ලුම වැඩි වෙලා සමතුලිත මිල ඉහළ යාමක් දක්නට ලැබෙනවා. එමනම් දුවේ පුතේ දැන් අපි දන්නවා දැන් වෙළඳපොළ සමතුලිතතාවය කියන එක එක තැනක තියෙන්නේ නැහැ. ඒතකොට සමතුලිත මිල කියන එක ඉහළ පහළ යනවා. එතකොට සමතුලිත මිල ඉහළ පහළ යන්නේ ඒ සැපයුමේ සහ ඉල්ලුමේ වෙනස්කම් මත. ඒ කියන්නේ ඉල්ලුම් වක්‍රයේ දකුණට විස්ථාපනය වීම හෝ වමට විස්ථාපනය වීම මත, එතකොට සැපයුම් වක්‍රයේ වමට විස්ථාපනය හෝ දකුණට විස්ථාපනය වීම මත. එතකොට එක වෙලාවකදී සැපයුම නියතව තියෙද්දී ඉල්ලුම් වක්‍රයේ දකුණට හෝ වමට විතැන්නෙන්න පුළුවන්. සමහර වෙලාවල්වලදී ඉල්ලුම් වක්‍රය යතිය තියෙද්දී සැපයුම් වක්‍රය දකුණට හෝ වමට විස්ථාපනය වෙන්න පුළුවන්. ඒ වගේම එකම වර ඉල්ලුම් වක්‍රය හා සැපයුම් වක්‍රය විස්ථාපනය වෙන්නත් පුළුවන්. එතකොට ඔන්න ඔය අවස්ථා තුන යටතේ සමතුලිත මිල කියන එක වෙළඳපොළේ වෙනස් වීම ඇතිවීමට පුළුවන්. එහෙමනම් දුවේ පුතේ අපි ඊගෙන පැහැදිලිව කතා කරා. අපි ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. ආයුබෝවන්.